අපි මේ විදිහයට මාධ්‍යමක් පවත්තන්න ලෑස්තුනේ අපි මේ පහුගේ කාලවකවානු පුරාම කතා කරා වගේම මේ ක්‍රමක්‍රමයෙන් ලංකාවේ නිහා සෞඛ්‍ය විාල අර්බුදයක් දක්වා වලපල්ලට ඇද දැබිමින් සිටින මේ ප්‍රයාත්නය සම්බන්ධව ජනතාව දැනුවත් කරන්න කිය අර්මුණින්න්තම අද මේ දිට මේ මාධ්‍යමෝක ඇඳදුවන්නේ තකට මෙහිදිය අපි ප්‍රධාන වශයෙන් බැලුවොත් රටේ අපේ රටේ ශ්‍රී ලංකාවේ නිදහා සෞඛ්‍ය සේවාක් තියවා ොට අපේ රෝගී ජනතාව රටේ බහුතරයක් මේ නිදහස් සෞඛ්‍ය සේවිෙන් ප්‍රතිඵල ලබනවා ඒක නිසා ලොකු ඔහගේ ඔුන්ගේ උරහෙසේ තියෙන විශාල බරක් මෙ වෙනකොට ඉවත්වී තිබෙනවා මේ ලෙඩ රෝග සම්බන්ධයෙන් ඔන්ගේ රෝගී තත්ත්වයන් සම්බන්ධය තමමාට ඇතිවෙන රෝගී තත්ත්වයකිදී මන්ට අවශ්‍ය සුදුසුම ප්‍රතිකාර රට තුළ මේ වෛද්‍ය කාරමණ්ඩලය සහනිකුත් සෞඛ්‍ය කාර්රමණ්ඩලවලින් සිදුවෙනවා කියන ඒ විශ්වාසවන්ත භාවේ ටේ ජනත අතර තියෙනවා. ඒවාගේම තමයි අපේ මේ වෛද්‍ය කාරිමණ්ඩලය ප්‍රධාන අනිකුත් සෞඛ්‍ය කාර්මණ්ඩවල එකතුවෙන් සහ මේ කරගන්නා කරගෙන යන්නාව කාරයන් සහ ඒ අපේ අත්‍රතිහත දෛර්රයෙන් සහ කැපවීමෙන් ගොඩනගාගත්ත විශිෂ්ඨ ගණය සෞඛ්‍ය සේවාාවක් තමයි ලංකාවතුල තියෙන්නේ ඒක මනට ඔප්පු වෙනවා අන්තර්ජාතික වශයනුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ඉතාම ිට ලස ගේීමට ලක් ලා තියවා පසුගේ කලාලකාන පුරා තකොට අපි දැකළතියෙනවා පහුගිය දවස්වල සහර ඇමතිවරු ඒ පුද්ගලිකෝ තමන්ට ලැබුණාසේ සලකල බොහොම උදන්මැනපු අවස්ථාතියනවා සුවපතිල වෙච්ච අවස්ථාතියෙනවා එතකොට මෑතකාලයේදී පවා මේ සෞඛ්‍ය තම පුද්ගලික බීහිකර පුදයක් වගේ ගාන්ට කතා කරන ෞඛ්‍ය මාතවරු අපි දැළ තියනවා තො නමුත් අපි මෙතැදි කියන්න ඕන මේ ශ්‍රී ලංකාමී නිදහස් සෞඛ්‍ය මහජනතාවගේ රටේ ජනතාවගේ බදුමුදල් වලින් පවත්වාගෙන යනඟවන් මේ වෛදදරුන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ගේ අප අප්‍රති හති දෛර්යෙන් සහ කැපවීමේ ගොඩනගාගත්ත ඒ සේවාවක් තකට අපි දකිනවා අනෙකුත් දියුණු රටවල්ලල ඇමරිකාව සත් රජධානය ස් ්‍රේලයාගේ ටල්ල සමාරවෙලාට වසරකට එක පුද්ගලෙක්ට වෙන්කරන මුදල අපි පුද ඇමෙරිකාවාගේ රට මෙකන් ොර් දස දහසකට වඩ වැඩි ප්‍රමාණයක් වෙන් කරන මේ සෞඛ්‍ය සඳහා. නමුත් ලංකාවේ ඒහා කරට කර සමාන කරන්න පුළුවන් හොඳ සෞඛ්‍ය සේවාක් අපි සපේනවා අවුරද්ධකට එක් පුද්ගලෙක්ට වැෑබෙන්නේ දළවවාශයෙන් ඩො එකසිේ හැටක්වගේ සුළ මුදල. අපි ඒ ප්‍රමාණයට කොටි ෙක්ට ලෙේ අප කියෙනවා ඒ පුළුවන් උපරිම දිහයට හැමෝගෙම කැපවීම මේ සෞඛ්‍ය සේවා තම දියුණු විදියටට පවත්වාගේ ගැන පුළුවන් ග ලලාක තු ඒ හින්දා තමයි රටේ ස්තිබන ඕනම ආපදා අවස්ථාවක මොන අංශ වැටනත් සෞඛ්‍ය සේවාව කවදාවත් වැටෙන්න්න දෙන්න ඇතුව මේ විදියටට අණන්්ඩව පාත්තක ගැන අපට හැකි විලාතින් ඔබට මත ඇති ත්‍රස්තවාදී කර්දර ඒ බාධක හමුවේ ඒ උතුරු නැගිනිහිර ප්‍රදේශවලට ගිහිල් අපේ වෛද්‍යවර සේවය කරලා තියනවා. එ වගේ මනිත් සෞඛ්‍ය කාරර්මණන්ඩලක්. ඒ ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලෙ වන ස්ථානවලින්ද. මෝටර් පෙනිපෙනි වැඩකරපු සෞඛ්‍ය සේවා වක්ක පිටතින්. ඒ වගේම තමයි සුනාමි කාලයේදී ස්වේච්චාවෙන් තමන්ට ගෙවන වැටුපට වඩා එහා ගිහිල්ල ස්තමුන්ගේ ජීවිත කාලය කැප කරලා. තන් වටිනා කාලේ පපරල මිස්ුලින් වැඩකරු සෞඛ්‍ය සේවකයෙන් පිසක් අපිටින්නේ. ඒත් එක්කම කොප හොඳ බධාරණදවා පහුගේ කොවි් වසංගත කාලය. ඒ කොවිට් වසංගත කාලයේදී තමන්ගේ පවුල්ලලින් බැහැරට ගිහිල්ලා සමහරලාට ගෙවල්වලට එන්නේෙ නැතුව ඉස්පිරිතාල ඇත්තුලේ. නවාතැන් ගනිමින් දින දවස පෑ විසිහතරම එක දිකට සති ගනන් මාස ගනම් වැඩකරපු වෛද්‍යවරු ගේ හෙදහෙදියෝ ස සෞඛකි කාර මණඩලි අපට හිටියා. ඒවගේම තමයි මේ අපිට ශේෂත්‍රයේ වැඩකරපු. එෝHච මහත්තුරු ඒවගේම PHච මහත්තර ඒවගේ විශාල ප්‍රමාණයක් මේ සෞඛ්‍ය ශේත්‍රය ඇතුළට තමන්ගේ වැඩ කටයුතු තමන්ගේ සීමාවට බහ දුර ස්්‍රහටිගල්ලරගෙන ගිය කරගෙන ගිය මෙ නිදහ සෞඛ්‍ය සේවය වෙනුවෙන් තමන් කරන කැපවීමක්සාහ තමන්ගේ ජනත වෙනුවෙන් කරන කැපවීමක් විදිහයටට තොකොට මෙන්න මේ විදිහයට තමයි. රටේ ජනතා වෙනුවෙන් මේ සෞඛ්‍ය සේවකයෝ වැඩ කටයුතු කරේ මොකද අදටත් තෙල් නැති වුනත් ඇමාත්‍යවරයා මේ කණජ සම්බන්ධව කතා කරලා කියනකොට අදෙට තෙල්ලෙ නෑ පෝලිංවල ඉන්ඩෙපා කියලා බිහෙත්තලටත් මේ නොමනා පාලනෙ නිසා ඒ වගේ තත්ත්වයක් උදාවමින් තියෙනකොට උුණත් තවමත් අනි අංශ වැහහිලා යනවාගේ නෙමි මේ වෛද්‍යවෘතිය සහ මේ සෞඛ්‍ය ශේෂත්‍රයින් සියලුම දෙනා අදටත් තෙල් තිබුණත් නැතත් පයින් හරි තමන්ගේ රෝහලට ගිහිල්ල ස්ප්‍රරිතාට ගිහිල්ල රෝගී සත්කාර සේභාවේ මේ මහොතෙත් නිරත වෙන. නමුත් අපට කියන්න කනගාටුයි ඉතාම නිර්ලජ්ජිත විදිහයට සාඉතාමත් අවාසනාවන්තලෙස විදිහට මේ සෞඛ්‍ය සේවය විනාස කරන්න පුද්ගලිග කරණය කරන්න ලොකු ව්‍යයාමයක් ධරන්න බව අපට අවස්ථති පෙන්නි හිල්ල තියෙනවා. ඒක හොඳ මුදාහරය තමයි මේක පටන්ගන්නේ. අපි දැක්කා මේ බෙහෙත් හිංගයක් එනවා කියන එක දැන දැන. රජය වෛදනධාාව සංබය ඒක පුරොගතනය කරලා මාස ගන්නාවකට කලින්ගිඳ මේ සම්බන්ධය දැනුවත් කරනකොට නෑසුනාකන්න ඉඳලා. මේ අවෂද හිගේ උඩුදුවන්න ගිහිල්ල තමයි උඩුදුවන්න දීල තමයි මේකට ප්‍රතිප උත්තර හොයන්න ගන්න. එතකොට ප්‍රමාද වැඩි. එතකොට අප අවුත් අවෂද ගන්නගන්න ඉදිහක් නෑරට මිනිසුන් අවෂද දෙඩන විදි හයක්ක්න වුෂද. නම් රත් මස දෙකතු ැන අවෂද එන්න ඒ තැනට රට ගෙනවා. ඇයි පාල අධිකාරයට තේරෙන් නැද්ද අවෂද දදි ති අවෂද ලංකා මිනිසන්ට හම්බවෙ නෑ කියලා මාජනතාව අමාරු ට නෑැ කියලා තේරෙන් නැද මේ අද මේ පුරුදුවෙන්න කරන වැඩත්ද නෑ මේ හිතා මතා කරපු ගෙටුගරි තත්වයක් හිතා මතා ඇති කර ලද තත්වයක් කියෙන සැකේ අපිට තියෙනවා. එතකොට ඒකත් එක්කම ඉන් පස්සේ මේ විදුලි අර්බුදේ හමුවේ රෝහල් වලට තියන විදුලියය කප්පා අදු කිරීම නිසා කිසිසේත්ම රෝගි සත්කාරය කරගන්න බැරිියන ත්තයට ඇදවවැටිස් රෝහල් තිබ මේ ඉන්න අර්බුදය නිසා ගිලන්ඩටත දාවනය කරගන්න බැරිත්වට ගිය ජෙනරේටරයක් වැඩ කරගන්න බැරිත් වැඩ ගියා. එතකොට ඒක නිසා ඉස්පිරිතාලයක් ඇතුලේ දයිනික රෝගි සත්කාර සේවාව. ළුවමින්ම ඩදාාලතත්වටත්වන තැනට වැඩ කරා. මේ සම්බන්ධව සාධනී ලිසා මැදිහත්වීමක් කරලා ස්පරිතාලටික බේරගන්න මේ කඩා වැටීම නවත්තගන්න විශාල අවන්දුවක් හෝ දැක්මක් කාඩත් තිබුණ නි නෑ. ඒවගේම තමයි ඒකෙන් අතර වෙන්නතුව මේදිට දිගින් දිකටම දිගින් දිම සෞ නිද සෞඛ්‍ය කියන එකට තලා පෙලාදාලා පුළුවන් තරම් අකුල් හෙලලා මේ වෙනකොට තව උත්සායක් ධරමින් සිටිනාා මේ සෞඛ්‍ය සේවකයන්ව මහපාර්ක ඇදගන්න. ඒ කරන්න කොමද සෞඛ්‍ය සේවකීන්ට ලංකාවන්න අනිත් රාජ සේවකයුන්ට වඩ වෙනස් සිදියයට සල කළ. මොකද සෞඛ්‍ය සේවකයුන්ගේ ඉතා විශාල වැටුප කප්පාදුවක් මේ වෙනකොට සිදුවේගෙනයනවා. සිදු කරනවා කියන එකට අපිට සාක්ෂි ලැබිලා තියෙනවා. මොකද මේ සෞකඛ්‍ය සවකයගේ වැටුක් කපාදු නිසා උන් බලාපොරොතු වෙන්නේ. අනමෙන් මොකද මේ වෙනකොට රටය ජීවත්වනයක හැමෝට ප්‍රශ්නයක් කලාති, මේක ොට ශෂක තරක් ප්‍රශ්නයක් නේ රට සලු පොද මාත් සියලු නතාවට මේ ප්‍රශ්නයක් කලාතිීන් එතකට සෞක් සේක ට කියලා වේෂයක්න වයිදර ෙන්න්න පුළුවන් හෙද හෙදියව වෙන්න පුළන් අනෙකු සුල සසව කාරමණන්ඩ ලෙන්න්න පුලන් ඕනම ක නෙට මේක රජුවම් ලපානවා. එතකොට මේ බලපෑමත් එක්ක තමන්ගේ වැටුපත් ඉතා විශාල ප්‍රමාණයකින් කපාතුක ලක්වෙනකොට. අනිත් රාජ්‍ය සේවකවුන්ට සමාන විදියට සලකන් නැතුව. මේක වෙනස් සාකාරයෙන් මේ සෞඛ්‍යසේවකිතරයට විතරක් මේ විදිහයට ඉතාමත්ම දැඩි පහරක් එල්ල වෙනකොට සෞඛ්‍ය සේවකයවෝ අනිවාරෙන් තමන්ගේ අයිතින් වෙනුවෙන් පාර්ට එනවා කියන එක රහසට කාරණයක් නෙමේ. තමන්ගේ අයිතිවාසිකන් දිනාගන්න මොකද ඔවුන්ටත් ඉන්නවාත් ගෙදර ගිහිල්ල පෝෂණය කරන්න ළමයින්වා දෙමවපියඉන්නවා. න්න නිස්ස තකොට ඒ ොල්ල රක්ෂ රග ඩ . ඉතින් මේ සම්බන්ධව හිතල ිනිසු පාර්නවා ෞක සේවක පార్න හොට දැ . මේ රජයවිසින් මිනිස්සුන් සෞ්‍ය සේවක පාර්ට ගන්න තැනට ක්‍රමේන් ක්‍රමේන් හොරෙෙන් වැඩ කටය තු කරමී නවා. එතකො රජය හොඳට දන්නවා මේ සෞක ව ට. මන්ගේ අයිතිවාසිකන් වෙනුවෙන් ආට පස්ස ඔුන්ගේ ඉ ඊළඟ පියවර තමයි මහජනතාව ස සෞඛ්‍ය සේවකින් අතර ගට්ටනයක් ඇති කරලා මෙතන අවුලක් අවුලෙෙන් වියවුලක් බවට පත් කරන්න මොකද එතකොට ඔවන්ට පුලුවන් ඒ අවුලපිටවඩ තියලා සෞඛ්‍ය සේව කියයාන්ට දෙකින් දිකටම් පහරගහලා මේ සිිස්ටම් එක එපාකරවලා සෞ්‍ය සේවේ නැත්තරම් නැති කරදන්. එතකට අන්න නවිදිට මේ හරියට වැටුපක්ල බෙන් න්නැතු. හැමතැනීම බැනුන්හගෙන තාඩන පිඩට ලක්වෙල ස්පරටතාට ටන්න පෙටරල්ටි එකක් නැතුව ඩසල්ටි එකක් නැතු ෝහල්ට ගියත් වැඩකරගන්න විදිහක් නැතුව. ඒ පස්්චාත්තාාවෙන් සිටින ඕනෑම සෞඛ්‍යේවකයක් ඊළඟට බලන්නේ. එක්කෝමන්න මේ ප්‍රජේශේවවා අතර්රලෙක් පුදගලිකාන්ශයට එෙම නැත්ත පුලුවන් කටිය විදෙස්ගතවේ. එහෙම ගියාට පස්සේ සෞඛ්‍ය සේවය කෙලින් මඩාලවෙෙනක තමයි වෙන්නේ. ඒ අඩාල වෙන්නටේ හැරරිම තුළ ඔඕුන්ට පුළුවන් මේ සෞඛ්‍ය සේවය ොට ිට වන්න ල නැත්තම් පුදගලි කාශේ වෙන තැනට වන්න පුලුවන් හොඳ කොම දලකට විුණ අදාගන්න පුළන් මේ නිදහ සෞඛ්‍ය සේවේ. ලංකාවේ තිබුණ ප්‍රධානම බලකනු දෙකෙන් එකක් ඒ නිදහස් අධ්‍යාපනයසාහ නිදාා සෞඛ්‍ය කියන දෙකින්. නිදහ සෞ්‍ය වටටලා සමතලා කරලදාන මේ පියවරේ තව මේ පියවරන් රාශීයේ එක් අධදිය රයක්ක් ලෙස. ඉදිරට එන්ඩ නියමිතයි මේ සෞඛ්‍ය ේත්‍රයේ වැටප කප්පාදුව නිසා. සමාජය තුළ ති කරන්න යන අර්බුද. අපි මේ අවස්ථාවයි කියවා මේ බොහොම මෝඩ තීරණයක් මේ වෙලා අරගෙන තියෙන්නේ. එතකට සබධ අප නැතනවත් කියනවා රජේ වෛදදිල ධාරී සංගමේදයට. අපි මේ අද විත රජ්‍යානවත් හෙට විතරග්‍යනවත් හිතලනමයි. මේ සියලුම කාරණ තුංකල් දැකල ඉස්ත්‍රහට අපි පුරෝකතනය කරලා වන්න යන ප්‍රශ්න මොනවාදති කියලා අපි කල්තිය දැනගෙන තමයි මේ කතා සියල්ලම කරන්නේ ඒනිසා. ි කොයිම වෙලාකවත් මේ අස්ථයි ප්‍රකාශ කරලා සිටනවා. අපිට ඉන්න පුද්ගලය වැඩක් නෑ කවද සෞකඛ්‍ය තය අද ට ෙට හිට ද න්න නදග ලි දන්න ොද දවසසි දස පැෑම් පට දැ මාතවර මර පාලකෝ මාරනවා අපිට ඉන්න කෙනවැඩක් නෑ අපිට වැදගත් මේ ප්‍රතිපත්තිය හරියාකාරෝ ක්‍රියාත්මක වීම විතරයි ක්‍රියාත්මක වීමත් සමඟ ටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂාවීම පමණමයි. එතකොට රටේ නිදහස් සෞඛ්‍ය සදා. මොනයම් හෝ ආකාරයකින් ප්‍රහාරයක් එල්ල වෙනවන්නං. සෞඛ්‍ය නිසෞඛක්‍ය තර්ජනක ලක්කෙනවා වනම් රජය වෛද නිධාරග සංගම දියට අපිට ගන්න පුළුවන්. දැඩිම ෘතිය සමති ක්‍රියාමාර්ග, ඕන එකක් ගණ්ඩ අපි පසබට වෙන් නෑ කියනෙක අපි මේ වෙලා මතක් කළ දේඩෝන. ඒ වගේම තමයි. ඒක තවත් එෙක් ලිගුවක්ද විදිහට අපි අද දක්ක මේ අලු තමමාතවරයාගේ පත්වෙන් පස්සෙද දන්නෙත් නෑ. ෞඛ්‍යමාත්‍යංශයේ හළ බලධාර දියට මේ ඉන්න අධ්‍යක්ක ජෙනරාල්වරු. නිියෝ ජද්‍යදක්ක ජන ාල තුවෙ වෛද්‍යරුන්ගේ අනයුක්තකිරේ යිස්තු. ඉතාමත්ම කුසලතා පදනමෙන් මත දනම අනයුක්තකිරීම ලයිස්තු. තමන් ටඕන ඕන විදිහ නම් වෙනස්කරලා හදාග ති ආකාරයක්ක් ප දක් ඇතක ුලලාතා පදනම කුණුකුඩට විසික් කරල තමන්ටඕන නං මන් ඕන තැංගට දගෙන වෛදරුන් විද තැන්ලට අනයුක්ත කරගන්න ලක බලපෑ මල්ල කරලා තියෙනවා කියනෙකට අපිට දැන් පැමිණි ලබි ලබමින් පවතිවා. එතකොට. මේ අවථාවද අප මේ ප්‍රශ්යක්කි දිර දෙන්නේ මේ කරන්නේ කාග ඕමනාවකද. එතකොට අපිට මෙතන සාධාර සැකයක් එෙනවා නැත්ත මේ අල්ලස්තර ගන්නද එහෙම ඇත්ත දූෂණ මොකක්හරි මෙතන යටින් යන දෂණ ක්‍රියාවලයක් තියෙනවාද කියනගේ ප්‍රශ්න අපටනවා. එනිසා අපි සෞ් ක්‍යමමාත්‍යංශේ ඉල්ල සිටින මේ සම්බන්ධ හැකිීක්මනි නොවගේ පැදදිලිකිරීමක් අපේ බලාපොරොත්තු වන කොහොද මේ කොසලතා පදම මත සිදුවුණු වෛද්‍යවරුන්ගේ අනුක්තකිරීමම් හදිසියම කිසිම ක්‍රමවේදකින් තොරව එලියට තමතමන්ට කැමතිවිදියට ඒ ලස්තු හදලා වෛද්‍යරුන් වැදිවිදියට අනයුක්ත කරගෙන එලිය නිකුත් කරලා තියෙන්නේ කියෙනෙ එක තොට මේ සියල්ලම සිදුවන්නේ මේ සෞඛ්‍ය රටේ සෞඛ්‍යය හැම අතකින්ම වෛද්‍යවරුන්ගේ රාජකාරී ඒම නැත්තා සෞඛ්‍ය සේවකයන්ගේ වැට උපාාවේතන ඊට පස්ස සෞඛ්‍යය පවත්වාග යන උපකාරණ අෞෂද ඒළකට ගොඩ නැගෙලි පසු මේ සියල්ලම මේ වෙනකොට. පල්ල ඇදමින් ටනවා සම්පූර්යම තර්ජනයට ලක්කිලා තින මේ හැම අංශයක්ම මේකේ අවසානය තියෙන්නේ ප්ලංකාවෙ මේ නිදාාසෞඛ්‍ය සේවය ජනතාවට ලැබෙන නිහසෞක්ක සේවය ලඟදීම අවසන් වනයක තමයි. ඊට පස්සේ මේ පාලක ඔන්, බොහොම ලේසි ඒ පුද්ලි කරය කළදාන්න එම නැත්තා පිටකට විකුණු ලදාන්න. විකුණු ලදැම්මට පස්සේ අන්න එදාට පස්සතු දැවිල් වෙලා ඩක්නෑ ඉන්සා අපි ජනතාවටත් තිල්ලනවා ජනතාවක නුත් තිල්ලනවා අපිත් සමග එකතුෙන්න්න. රටේ නිදහසෞකේ රැකගැනීමේ සට්න සඳහා රජ වැදදිලින්දාරි සංගමය. අපේ සියලුම ශක්ති යොදා අපි මේ සටිනට සභාගයවා එනිසා සියලුම ජනාව ඉල්ලලා සිටන අපිත් සමග එකතුේලා රටේ නිදාහසෞඛක රැගන්නට කටයතු කරලෙස ස්තුති.